නැතුවා සතුන්ගේ සැප දුක බැලුවා දැනට සුදුසු නැන ගාවා සිඟිති දෝනි රජ වූවා සාජන් කීවේ සිංහ පැකියටයි කුසියේ වැඩ දන්නා රාලහා මිසර බාල වලකි කැමට නම් හපනා ටිකිරිද ගමටම ජය සහසනි හසදුන්නේ සිංගිතියාගේ පිරිස සමග ඒකයි දැන් එක් වෙන්නේ සතරු ගොඩක් පේනවා අර ලොකුවට පේන්නේ තනිතරුව දැකද එවුනත් හරිම සිතලයිනේ ඔයාලා දන්නවද ඔය තනිතරුව අහසේ කවදාවත්ම එහා මෙහා යන්නේ නැති එකම තරුව කියලා ඇයි ඒක ගල් වෙලාද තියෙන්නේ මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ තාරකා විද්‍යාව ගැන ලෝකේ බෝලේ උඩින්ම තියෙන උත්තරද්‍රවයට කෙලින් පිහිටලා තියෙන්නේ ඒක මොකද කිව්වේ ඊව මහදෙනි මුත්තගේ කතා රාලහාමිට ඔවා තේරෙන්නේ හරි ලස්සනයි මොනවද දෙවැට මුල්කාපාත කියන්නේ මරතන් තරඟයට දුවන තරු නැහැ වැරදි ඔය කළුවා කියන්නේ බොරු මුල්කාපාතයක් කියන්නේ ග්‍රහණක වලින් පොළවට වැටෙන කොටස් ඒ වගේ එකක් දැක්කහම මොනහරි ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඉෂ්ට වෙනවලු හරි එහෙනම් අපිත් ඔය ප්‍රාර්ථනාවක් කරමු හැමෝම ප්‍රාර්ථනා කළාද? අපි නම් හරියෝ. ඔව් දෙන්නගේම ප්‍රාර්ථනාව එකයි. එළියට වෙලා ඉන්න එකයි ඇත්තේ. මං කතා කරලකන් දෙන්නට ආයෙත් ඇතුළට එන්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද? ඒක තමයි. හැම තිස්සෙම කනවා කිසි වැඩක් කරගන්න දෙන්නේ නැහැ. එහල දැන් කෑම හදයි නේද? අපිව සම්බන්ධ කරගත්තොත් කරන්නෙම හොරෙන් කන එකමනේ. වැඩේ හරියට කෙරෙන්නෙත් නැහැ. අපේ මේකින් රවුමක් යමු සාජන්. එන බලාගෙන ඉන්න සාජන්. ඔව් සාජන් බලාගෙන. නාලාමි, ඔයාලට පේනවද මට පේන්නේ? ඌ ඇත්තමයි මම නම් කවදාවත් දැකලා නැහැ මේ තරම් ලොකු කේක් පනිස් ගොඩාක් තියෙනවා මේව ඉතින් හැමදාම නෑ හැමතැනම නෑ නේද සාජන් හැමතැනම නෑ යම් යම් ඇතුළට යමු එන්න හරියට උපන්දින සාදයක් ඉඳගත්තු වගේ නේද සාජන් බලන්නකො වටපිටාව මේ බෙන්ද යමු මේකේ කවුරු නැද්ද? මොකද උනේ? මේ මේ සහදල තියෙන තනිකන්න කේක් වලින් වෙන්නවා. අපෝ කුඹි කාලා. මේද දන්නේ. ආ
මේ බලන්න මේ පුටු ආදලා තියෙන්නේ මාස්මිලෝස් වලින්. හරිම රසයි. සාපු මහදලා තියෙන්නේ කේක් වලින්. ඒකයි අපේ ප්‍රාර්ථනාව. ඒක ඊටාම හොඳ ප්‍රාර්ථනාවක් නේද සාජන්? ඒක අලුත් දෙයක් නෙමෙයිනේ. ඔයා දෙන්නගේ ප්‍රාර්ථනාව මොකද්ද? අපි දෙන්න හිතුවේ හොඳ වැදගත් අමුත්තෙක් මුණ ගැහෙන්න. එහෙම නේද සුද්දා? මේ කළු දඟලන්න තු ඉන්නවද? මම නෙමෙයි දඟලන්නේ. ඔයා පාර බලාගෙන යන්න. විශේෂම දවසේ ආව දකින්න මොනේ. තව පොඩ්ඩක් උස්සන්න. කෑ ගන්න එපා. මට යව පේනවා. මේ සුද්ද. අර බලන්න. මට මොකුත් පේන්නේ නෑනේ. මේ ලෝගෝ එක එන්නට එන්න මට උදව් කරන්න. හරි. හරි. අවියෝ තහදි. ඔයාලා දන්නවද? අපි නම් තරංගයක සූදානම් කරලයි තියන්නේ. මේ නත්තල්ට මොනවද කරන්න හිතාන ඉන්නේ? අපි තමන මුකුත් ලැස්ති නෑනේ. දන්නවන්නේ කම්මලි වෙන්න හොඳ නැහැ කියලා මොනව හදින්නේ අපි හිතලා මතක කරන්න ඕනේ. නිකන් ඉන්නේ කෑ මට උදව් කරන්න පුළුවන් නේද? එන්න මාත් එක්ක මට දැද්ද ගොඩ ගහින. දෙන්නගේ ප්‍රාර්ථනාව නරක නැහැ නේද? ඔය දෙන්නගේ ප්‍රාර්ථනාව මං හිතනවා හොඳ දෙයක් ඇති කියලා. අපි නම් ඒ තරම් දුරට හිතලා නැහැ. අපි හදන්න පියාඹන පිරිස බිමට බස්සව ගන්න. ලයිට් දාන්න ඕන තොරණක් වගේ. ඉතින්ලාම කරන්න තියෙන්නේ දහවනපතේ හදන එක. ඔයා එන්න මට උදව් කරන්න චන්දි. හරි මම එනවා. දැන් මේක හරිද කියලා බලන්න සිගිති. ස්තුතියි. හරි අසු. මං හිතනවා අපේ පණිවිඩේ හරියටම යයි කියලා. ඕ නැත්තම් එයාලට බිමට වහින විදියක් නැහැනේ. දැන් නම් කාටවත් දහවන පොතේ වරදින්න විදියක් නැහැ. මොකක්ද එන්නේ? අර බලන්න. ඔයන්නේ. මම කිව්වේ නැත යාලා එනවා කියලා. මොන කහලෝකින්ද නැන්නේ ආවේ? අපි උත්සාහය සාර්ථකයි ශන්දි. මම තමයි යාලව පිළිගන්නේ. ඊයානිවේ. එයා එළියට ආවේ නෑනේ. දැන් ඔයාගේ වාරේ මිතු මොකද කියන්නේ? මේ මගේ ප්‍රාර්ථනාවද? ඒ කතාව නම් පටන් ගන්න සුලිසුලඟක් දවසක. නිකන් අපේ ගියේ පා වෙනවා වගේ එච්චරයි. මේ මොකද කිව්වා? අනේ අපෝ මලක කරදර සනසීමේ නිදා ගන්නවා දෙන්නේ. මොකද කලබලේ සුසුම සිනා. ඒක කොහොමද මොනවා කරන්න බෑ.
මගේ ප්‍රාර්ථනාව අනිත්‍යයට වඩා ගොඩක් වෙනස්නේ කිසි කරදරයක් නැහැ අර කේක් සාපුල තියෙන කේක් ඕනෙත් නැහැ නත්තල් සියනකන් ඉන්නෙත් නැහැ සක්වලින් අය ඕනෙත් නැහැ අනික කොකුබල දන්නවනේ මිතු බයිබල් කියලා ඔය කිසිම කරදරයක් නැතුව මගේ පෙතුම ඉටු වෙනවා සෙනසීම නිදා ගන්න එකයි ඇත්තේ හොඳ නින්දක් සෙනසීම නිදා ගන්න ඕන සුබ රාත්‍රියක් හැමෝටම ඔවිදි කොහමද යා නිදිමත බව කවුරුත් දන්නවනේ අද විශේෂ දවසක් නිසා උත්සවයක් පවත්වමු පුළුවන් නේද කේක් එකක් හදන්න කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට පුළුවන් කේක් හදන්න අපි ඉතින් කේක් හදන්න නන්දරාපු දෙන්නෙක් නේ දන්නවනේ ඉතින් අපිට වඩා බාර දුන්නොත් හරියට හරි ලොකු එකක් නේද හොඳයි හොඳයි ඔයාලට බාරයි සේරම මතකනේ වෙන සෙල්ලම් මෙහෙම බෑ එහෙම වෙන්නේ නැහැ ඔයා දන්නවනේ අපි ගැන චොකලට් කේක් හදන්න ලේසිම ක්‍රමය මොකද්ද මේ පාර චොකලට් ටිකක් වැඩි කරොත් හොඳයි නේද තව බිත්තර දෙක තුනක් වැඩි කළොත් හොඳයි නේද රාලහාමි කටු පිටින්ම දාමු ඔන්න බටර් එක එහෙම පිටින්මම දාමු සේරම ගානට තියෙන නිකන් හිතලා බලලා හදන එකනේ තියෙන්නේ එතකොට මේ සීනි එතකොට පැණි ආ පැණි දාන්න එපා සාජන් ඒ මොකද එපා කියන්නේ මේක විශේෂ කේක් එකක් නේ චොක්ලට් කේක් වලට සීනි පැණි දාන්න ඕනේ මට නම් හිතෙන්නේ චොක්ලට් කේක් වලට මී පැණි දැම්මට වැඩක් නැහැ කියලා ආ කොහෙන්ද ඉගෙන ගත්තේ පැණි දාන්න නැතුව කේක් හදන්න ඔයා නෑ එහෙම නෙවෙයි ඒ වුණාට මම පැණි ගැන හොඳට දන්නවා පඬිතයාට බෑලු ඒ දණ්ඩ යන්න සාජනේ රාලහාමි උදේ ඉඳන් මහන්සි වෙලා ඔන්න හොඳ කේක් එකක් හදලා තියෙනවා මං ඒක ඇතුලේ පොඩි දෙයක් හැංගුවා ඒක ලැබුණ කෙනා මේ විශේෂ දවසේ රජ වෙනවා මේක දැක්කනේ හරියට ඔයාලා හිතනවද මේ දෙන රසට කේක් හදලා ඇති කියලා අර හංගපු එක මට තමයි මොකද කන්නේ මට නම් වැඩක් නෑ ඔවා ඔයා දන්නවනේ සිං ඉතින් මෙතන ඉන්න අයගෙන් රජකමට සුදුසුම පුජ්‍යලයා මේ සුද්දා කියලා මොකද කිව්වේ
එයාට කොහොම හරි රජ වෙන්න ඕනෙලු. අන්න හරි මං ඉපදිලා තියෙන්නේ රජ වෙන්නම තමයි. අනේ පව්. මහරජතුමාගේ උදෑසන ආහාරය. රජ වුණාට මට හොඳට ඉවසීම තියෙනවා. මගේ ඇමතිවරුත් එක්ක රාජ්‍ය පාලනය ගැන කතා කරන්න ඕනේ. අලුත් ඇමතිතුමා රජතුමා බැහැ දැකීමට පැමිණේ. අවසර මහරජතුමනි, මගේ අලුත්ම ඇමතිතුමා. අර දෙන්න එකතු වෙලා හදන්නේ කේක්. ඒත් මම නම් අලුත්ම අලුත් ඇමති කෙනෙක් හැදුවා. එයා කාර්යසූර ඇමති කෙනෙක්. සුන්දර රාජධානිය. අර කේක් කන අයට තෑගි දෙන්න වටිනවා. මෙන්න මේක ඔයාට. මට එපා. චණ්ඩිට දෙන්න. එයා තමයි ඕවට කැමති. ඇත්තනේ නම් මේක කන එක නම් එච්චර ලේසි නෑ. කළු ඉතින් කෙරුවොත් කරන්නෙම ඔය වගේ වැඩක්මනේ. කියන්න බලන්න, ඔයාට රජකම ලැබුණොත් මොකද කරන්නේ? මට මම රජ වුණත් විනෝදෙට පොඩි පොඩි විහිළු කරනවා. විශේෂ දෙයක් හැදුවේ නැද්ද? ඒ කිව්වේ අද විශේෂ දවසක් දන්නවනේ. ගැත්තාට අනුකම්පා කරන්න. ඔයාට මොකද වෙලා තියෙන්නේ? 14 සීර දීලා වගේ. වැඩක් නෑ. ඔබතුමානේ හැම වෙලේම ගුණන්නේ. අවසර දෙන්න මහන්සේ. සීර කරුවන් ගෙනාවා. හිතේ ඇති අර සුද්ද ඇවිල්ලා මියාලව බේරගනී කියලා. මේ කරන වැඩේට ඔබට පසුතැවෙන්න වෙයි. තමාගේ උත්තර මට ඕනේ නෑ. වහවසර ගුඩුවට දාන්න. එසේ රජතුමනි. අනේ පා. මමයි රජු. බලාගෙන සුද්ද බොහොම නුවණක්කාරයා. ආ විකාර. අනේ යාගේ නුවණ දානෝ යවත් කළුර කාමරේට. පේනවනේ ගිය සැරේ මට වෙච්ච දේ. මිතු ඔය හැම තිස්සෙම බය වෙලානේ. ටිකක් හිනා වෙලා ඉන්නකෝ. මුන්නට තෑග්ගක්. මටද තෑග්ග. හොඳයි. හනේ හනේ. කාටවත්ම විහිළුවක් නොකර ඉන්න මේ කළුවට බෑනේ. මට නම් වැඩකට නැති කතාවක්. හිතුවද මමත් නිකන් ඉඳීවි කියලා. සුද්ධ රජතුමා සහ එයාගේ ආරක්ෂක ඇමති කොහොම හරි කුමාරිකාව බේරගන්න අදහස් කළා. ඉතාම අමාරුවෙන් මාලිගාවේ කළුවර ගුහාව හොයාගෙන යන්න තීරණය කරගත්තා. අයියෝ මගේ දුන්න. අයියෝ වැටුණා. හරි මන් දන්නව කරන්න ඕනද? මේක නම් ලේසි වෙන්නේ නෑ වගේ. ඊනෙන් නම් වීරයා වෙන්න ලේසි නේද සුද්දා? එච්චර අමාරු වෙන්නේ නෑ කලෝ. ඉන්නකො ටිකක් අපි හිරෝ වෙලා පෙන්නන්නම්. මං කිව්ව අර වහලා තිබුණේ දොර. යාන්ත
ගිහින් ඇති යාල ඇවිල්ලා. ඉක්මනට මේ පැත්තෙන් යමු. ඔයා නම් වීරයෙක්. ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ කුමරියනි. හිමින්ම රින්ගුව නේද? අල්ල ගන්නවා. දැන් කියමු බලන්න නිදහසට කරුණු. ඔවට ඉන්න පා විල්ලනවා නම් කාටිවලුනු දෙන්න බැරි නෑ තේරුණාද? හිතේ ඇති. මේ මොකද මෙයාලට වෙලා තියෙන්නේ? දැන්නම්ගේ සතු වෙයි වගේ. මියාගේ ලොකු කම නවත්තන්න යෝනේ. කවුද මගේ පැත්තට එන්නේ? අල්ලලා දාමු මේගොල්ලන්ව කඳුර කාමරේට. හිතේ ඇති. හරි කොටුණ. සටන් කරමු. ඔන්න තව එක. ඔන්න අනි නම කට්ටියම දැක්කන දැන් කාටද හම්බුනේ කියලා. ඒ කියන්නේ එයා තමයි රජ වෙන්නේ. නෑ නෑ රජ. හැමෝම හොඳින් අහගන්න. ලේසි වෙන එකක් නැහැ මේ රජිනත් එක්ක. කිසිම කෙනෙක්ට රණ්ඩු කරන්න බෑ ආයේ. සාමයෙන් ඉන්න ඕනේ. අනික සාමයෙන් එකමුතු වුණොත් අපිට පුළුවන් ආයෙත් හොඳ කේක් එකක් හදන්න. සිහිති මේ කේක් නම් එපා. මට නම් දැම්මඩ කිරි නෑ. බය වෙන්න එපා. මේ සැරේ කේක් එක හදන්නේ මම තනියම. ඒක හොඳයි. යෝනියමලා ගණනලා ඉස්සෙලියන රූප ගැන්නුවේ අතුල රන්සිරිලාල් මාමා. දෙබස් කැවීම කලේ හඬ මුසු කලේ අපිට කියා දුන්නේ අනුර ධර්මසේන මාමා. පිටපත ලිව්වේ සීපාලි කඳුබෝල නැන්ද ශ්‍රීමති පීරිස් නැන්දා. තේමා ගීතයට කණුව හැදුවේ ජයන්ත රත්නායක මාමා. තේමා ගීතය ගායනා කළේ දයන් නිල්ලම් පිටිය නැන්ද එඩ්වඩ් ජයකොඩි මාමා. ගායනී සහය දුන්නේ සයනාරා විමලසේකර අක්කා, ජයමණි අමන්දා පීරිස් අක්කා, මනාකා තාර්කී අක්කා, සින්දුමා පෙරේරා අක්කා. අපිට සහය වුණේ එච් චර්චිල් මාමා, වජිර කුමාරී අක්කා. අපිට අත හිත සිසිර කුමාර මහින්දසේන මාමා, නම් පෙර හැදුවේ සුසිතා ආනන්ද අයියා. මේ කතාව කියන්නේ හඬ කැවීම පරීක්ෂණය සමත් වෙච්ච අපේ කට්ටිය. සිංගිති පියුමි විජයවර්ධන. සාජි සදීෂ් නිමන. ටිකිරි නිරෝෂ පෙරේරා. රාලහාමි සාගර හේ මාල්නිතාරණ. මිතු ශශිරංග වික්‍රමසේකර. කළු සමරසුක සිංහ. චණ්ඩි වී ජීතුමි. බට්ටි ඉන්දික සේමසිංහ. සුද්දා පසුන්නමරකෝ. ශ්‍රී ලංකා රුපානි සංස්ථාවේ හඬ කැවීම එකේ තමයි අපේ පදිංචිය. අදට ආයුබෝවන්.